නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාරවේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාරවේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු අපට මේ උතුම් ධර්මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ගත වෙන්නේ වෙසක් මාසෙ. මේ වෙසක් කාලේ බෞද්ධ අපට ගොඩාක් වැදගත්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකය අවබෝධ කරගත් මුනිදානු. බුදුරජාණන් වහන්සේ ලෝකයේ අවබෝධ කළා වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට ඇලුනෙත්. දැන් අපි ඔක්කොම කොහොම පිරිසක්ද? අපි ඔක්කොම මේ ලෝකෙට ඇරිච්ච පිරිසක්. ඒතර අපි ගොඩාක් වෙලාවට නොයැලෙන ප්‍රතිපදාවකට නෙමෙයි අපේ ජීවිතය හැදිලා තියෙන්නේ. අපේ හිත මේ ලෝකෙ තියෙන ඒවට ඇලි ඇලි යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මී මේ ජීවිතය ගැන, මේ ජීවිතයේ ක්‍රියාවලිය ගැන අපිට කියා දෙන්න. දැන් එතකොට අපි කාට කාටත් තියෙනවා මොකක්ද? හිතක් තියෙනවා. එතකොට මෙන්න මේ හිතේ, මේ හිත කියන දේ ගත්තාම අපි කල්පනා කරගන්න ඕනි, අපි මේ ලෝකේ ජීවත් වෙද්දි අපිට මේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් අපිට මිනිස්සු අතර ඉන්න සිද්ධ වෙනවා. මිනිස්සු ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ගෙවල් දොරවල් වල ඉද්දි ගෙවල් දොරවල් වල ඉන්න සහෝදර සහෝදරියෝ, අම්මා තාත්තා අපිට ඇසුරු කරන්න වෙනවා. අපිට මේ ලෝකේ තනියෙන් ජීවත් වෙන්නත් බෑ. අපිට ඇසුරු කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නත් ඕනි. එතන මේක තමයි ඇත්. එතන මේ පිරිස අපි ඇසුරු කරන්න ගියාම මොකද වෙන්නේ? අපි මේ පිරිසට අපේ හිත බැඳිලා යනවද නැද්ද? අපි බැඳිලා. සහෝදරයා කියලා, සහෝදරිය කියලා, අම්මා කියලා, තාත්තා කියලා නේද? යාළු මිත්‍රයෝ කියලා. ඊට පස්සේ පාසලේ ගුරුවරයෝ කියලා, ගුරුවරියෝ කියලා පාසලට වෙන්න පුළුවන්. අපේ හිත මොකද වෙන්නේ? බැඳිලා. ඊට පස්සේ අපි මේ බැඳිච්ච ලෝක ගැන මතක් කරද්දි අපේ හිතට මොකද වෙන්නේ? සතුටක් උපදිනවා. ඒතකොට එක තැනක කියන මේ ජනතාවට ජනතාව ඕනි කියන. හැබැයි මේ ජනතාවම තමයි කියනෝ මේ ජනතාව පෙළන්නේ කියලා කියන. ඒතකොට එක රහතන් වහන්සේ නමක් කියන්නේ. ඒතර මම මේ කියන්න කල්පනා කළේ මොකක්ද? තාමත් අපිට මේ මාසේ අර වෙච්ච සිද්ධි දේවල් එහෙම මොකද වෙන්නේ? හැමෝගෙම මතකේ තියෙන. එතකොට මේ
පොඩි කාරණයක් මට ඊයේ පෙරේද අහන්න ලැබුණ. ඒ තමයි මේ අපි ගෙවල් වලට හිතවත් එක අක්ක කෙනෙක් මට කතා කරලා කිව්වා. ඒ තමයි මේ ඒ සිද්ධිය ගැන. ඒ තමයි මේ පාසලක උගන්වන මේ ගුරුතුමිය මට කිව්වේ මේ මගේ මිත්‍රයෙක්ගේ අක්ක කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ පොඩි දරුවෙක් හිටියා මාරිස්ටලා කියන ඉස්කෝලේ මීගමි. ඒ පොඩි බබා එක දවසක් ඒ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයා ඇවිල්ලා ඒ ටීචර්ට කියනවා ආ ටීචර් ඔයා දැන් ලස්සනයිනි කියලා ටීචර්ට කියලා අර පොඩි ළමයා. එතකොට මේ ටීචර් කිව්වලු ආ තෑන්ක් යූ බබා කියලා කියලා. එතකොට මේ ටීචර් කියනවා ස්වාමීනාංශ මේ ළමයා මට මේ වචනේ තමයි අන්තිමට කිව්වේ කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ ඒ දරුවත් අර පල්ලියේ බෝම්බකින් විනාශ වුණා. එතකොට කල්පනා කරලා බලන්න මේ පොඩි දරුවෙක් කොච්චර අහිංසකද. එතකොට මේ පොඩි දරුවෙක්ගේ නපුරුකමක් සමහරවිට ලොකුවට නැහැ. ළමා කාලයක් තිබුණා. එතකොට මේ දරුවට ජීවත් වෙන්න අයිතියක් තිබුණා මේ ලෝකේ. ඒ ඔක්කොම මොකද උනේ? අර කූරකමින් නැති වෙලා ගියා. තවත් තැනක පල්ලියට ගියේ දරුවෙක් හොයාගන්න අම්මලා ඇවිල්ලා හොයනවා. හොයාගන්නේ නැහැ. හැබැයි සපත්තුව තිබුණා. කකුල් කෑල්ලක් එක සපත්තුව තිබුණා. එතකොට අඳුනගත්තා තමන්ගේ දුවද පුතාද නැති වෙලායි කියලා. එතකොට තව ගෙදරක් තිබුණායි කියලා කියනවා. ඒ තමයි මේ ඒ ගෙදර පිරිස ඔක්කොම මේ පල්ලියට යද්දි ගෙදර මේ ලයිට් එක වැරදිලා දාලා ගිහිල්ලා. ඒ ලයිට් එක අදටත් ඒ ගෙදරපත් වෙනවායි කිව්වා. ඊට පස්සේ ඒ ගෙදර ඔක්කොම පල්ලියට ගියා වාහනේ. පල්ලියේදී මේ ඔක්කොම මැරුණා. වාහනේ තාම පල්ලිය ගාව තියෙනවා. කවුරුත් අරන් යන්න ආවේ නැහැ කිව්වා. ඒතර ඒ අතර තවත් ගෙදරක් තිබුණා. ඒ වගේම ඒ ගෙදරක 7-8 දිනාම නැති වෙලා තියෙනවා. ගෙදර බල්ල විතරක් ඉතුරු වුණා. බල්ල පල්ලියට යන්නේ නැහෙනේ. මෙයා ඉතුරු වුණා. මේ බල්ල මොකද කරන්නේ? හැමදෑම අර පල්ලිය ගාවට එනවා උදේට. ඇවිල්ලා පල්ලිය දිහා බලාගෙන ඉන්නවා. සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා මේ බල්ල යනවා. ඒ ඇයි ඒ? මාව ඇයි දාලා ගියේ? මේගොල්ලෝ මාව අත්හැරලා ගිහිල්ලා. ඒතර බාණ්ඩ කල්පනා කරලා ඒ ගෙදර පොඩි දරුවෙක් එක්ක වෙන්න පුළුවන්, ඒ ගෙදර අයත් එක්ක වෙන්න පුළුවන්. මේ සතා පව බැඳුනා. එතකොට මොකද වෙන්නේ? සතා එතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ ආගමකින් දහමකින් ඒ වගේ අහිංසක පිරිසකගේ මනුස්ස ජීවිතයක් විනාශ කිරීම කියන දේ නම් කෙරෙන්නේ ඒ කොච්චර නපුරුද? කොච්චර දරුණු දෙයක්ද නේ? එතකොට ඒ පල්ලියක වෙන්න පුළුවන් අවියායුධ කඩු කිනිසි තියෙනවා නම් එහෙනම් කල්පනා කරලා බලන්න කොච්චර බය තැති ගැනීමක් ඒ තුලින් උපදිනවාද කියන එක. ඊට පස්සේ කල්පනා කරලා බලන්න ඕනි මේ ස්වභාවයෙන් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අපි කල්පනා කළ යුතුයි ඒ දර්ශනයත් එක්ක අනාගතී කුමක් සිද්ධ වේවිද කියලා. එහෙනම් අපි බුදුරජාන් වහන්සේගේ අපි ලෝකේ දහමක් තෝරගද්දි අපි හරි බුද්ධිමත් වෙන්න ඕනේ. අපි පිටුවෙන් පිටුව පෙරලා බලන්න ඕනේ. හොඳයි මේ ආගමෙන් අතීතයට බලපාන විදිහට හරි කෙනෙක්ව මරපන් කියලා. ඒ ආගම නිර්මාණය කරන දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, යම් කෙනෙක් වෙන්න පුළුවන් වචනකින් හෝ කියලා තියෙනවද? එහෙම කියලා තියෙනවා නම් ඒ ආගම ප්‍රතික්ෂේප කළ යුතුයි. එතකොට වර්තමානයට හෝ අනාගතයට බලපාන ආකාරයට හෝ ඉංගියකින් හෝ මනුස්ස ඝාතනයක් ගැන කියවෙනවා නම්, ද්වේෂයක් ගැන කියවෙනවා නම්, සාප කිරීම ගැන කියවෙනවා නම් එයා බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ ඇයි එහෙම කියන්නේ? ඒ තමයි ආගම කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි හිතමුකෝ අර රුසියානු ජාතික කෙනෙක් කියනවා ලීයක් අරගෙන ඉර වෙලා ඒ ලීයට ඇණයක් තියලා මිටියෙන් ගහන්න ගහන්න මොකද වෙන්නේ? ඒ ලීය තුල ඒ ඇණේ මොකද වෙන්නේ? හිර වෙනවායි කියනවා. අන්න ඒ වගේ තමයි කියලා කියනවා මේ ආගම කියන එක. මිනිස්සෙකුට ආගමක් අදහද්දි පොඩි කාලේ ලැබුණට පස්සේ ඒක හොඳයිද? ඒක නරකයිද? එයාට ඒක වැඩක් නැහැ. ඒක යාගේ ඒ කියන්නේ විමසන්නේ නැහැ.
එතකොට මේ ආගමක තියෙන මේ වගේ දෙයක් ගැන විවේචනයක් කළොත් මොකද වෙන්නේ? අර ලෑල්ලට ඇණේ තියලා මිටියෙන් ගහන්න ගහන්න මොකද වෙන්නේ? අර ලෑල්ල තුල ඇණේ හිර වෙනවා වගේ එයාට මේක ඇත්තද නැත්තද කියන කතාන්තරයක් වැඩක් නෑ. අර ආගම තුලම තව තවත් මොකද වෙන්නේ? දැඩි වෙනවා. ඕනම් බලන්න කල්පනා කරලා සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඇත්ත නැත්ත වේවා පෙන්වා දුන්නත් එහෙම වෙනවද නේද? වෙනවා. එහෙම වෙනවා. එහෙනම් මේක කුමක ස්වභාවයක්ද? මේ හිතේ ස්වභාවයක්. කුමක්ද මේක? හිතේ ස්වභාවයක්. මේ හිත තමයි ඒ ස්වභාවයටපත් උනේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරගෙන ඇස් පාද ගන්න ඕනේ. දැන් මේ බාණ්ඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුලින් නේද මේවා ගැන කියා දෙන්නේ? මේ හිතක මේ විදිහට හැදෙන විදිය ගැන කියා දෙනවද නැද්ද? මේ ධර්මයෙන් තමයි මේ හිතක මේ දේවල් සකස් වෙන විදිය අපිට කියා දෙන්නේ. මම ඕගොල්ලන්ට මේ කාරණේ කියලා ඉවර වෙලා මම මේ සූත්‍රය කියා දෙන්න. ඒ තමයි ඕගොල්ලන්ට මේ කල්පනා කරන්න දෙයක් මේ හැමෝටම කියයි. හැමෝටම කියයි. බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නේ යමක් ද්වේෂයට අයිති නම් ඒක තමාටත් අන් අයටත් අයහපත පිණිස පවතින. ඊට පස්සේ අර කාලාමවරුන්ගෙන් ඇහුවනි බුදුරජාණන් වහන්සේ කාලාමවරුනි ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මෛත්‍රිය කියන දේ තමාටත් අන් අයටත් යහපත පිණිස පවතිනවාද කියලා ඇහුවා. දැන් ද්වේෂය කොහොමද? තමන්ටත් අයහපත් අන් අයටත්. උදාහරණ ඕනේ නේ විච්ඡ දේ දන්නෝනේ. එතකොට මෛත්‍රිය කියන්නේ තමාටත් අන් අයටත් යහපත පිණිස පවතින. එහෙමයි ස්වාමී. ඒ ඔබගේ දර්ශනීය කරගන්න කිව්වා. අර ද්වේෂය කියන දේ තමාටත් අන් අයටත් හානි පිණිස පවතින. ඒක අත්හරින්න කිව්වා. හැබැයි මෛත්‍රියක් වේද තමාටත් අන් අයටත් යහපත පිණිස පවතින අන්නික මොකද කරන්න කිව්වේ? ඒක ප්‍රැක්ටිස් කරන්න, ඒක පුරුදු කරන්න කිව්වා. දැන් බලන්න බුදුවරේක් ලෝකයාට අනුශාසනා කරන ලස්සන. ඊට පස්සේ කියා දෙනවා රාගය කියන දේ තමාටත් අන් අයටත් අයහපත පිණිස පවතිනද යහපත පිණිස පවතින. ස්වාමිනිය අයහපතයි කිව්වා. ඒතර ඕගොල්ලෝ දන්නවා මේ ලෝකයේ තුල සිද්ධ වෙන කරන කියන දේවල් ඇහුවාම කරාම ඕගොල්ලෝ උනත් ඒව දන්නෝ. ඒතර යමක් රාගයට අයිති නැත්තම් ඒ රාගය දුරු කිරීම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවද? ඒක තමාටත් අන් අයටත් යහපත පිණිස පවතිද කියලා ඇහුවා. තමන්ගේ හිතක උපදින මේ කෙලෙසේ යටපත් කිරීම දුරු කිරීම පිණිස පවතින ප්‍රති. ස්වාමිනී ඒක නම් තමන්ටත් අන් අයටත් යහපත් කිව්වා. එහෙනම් ඒ ඔබගේ දර්ශනය කරගන්න. ඒක පුරුදු කරගන්න කිව්වා. ඊට පස්සේ අහනවා මෝහය ගැන ඇහුවා. මෝහය තමාටත් අන් අයටත් යහපත පිණිස පවතිනද අයහපත පිණිස පවතිනද? ඒතර ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ වෙච්ච සිද්ධියේදී ඒක මොකක්ද තනි කර තියෙන්නේ? මෝහය. එතකොට මේ ඇත්ත මොකද කරේ? මං කියන්නේ වැදගත්කමක් තියෙන්න බෑ. කාන්තාව හැත්ත දෙන්නෙක් වෙනින් බෝම්බ පූර ගන්නවා කිව්වහම මොන ලැජ්ජාවක්ද නේද? හමුදාව නම් මේ රටක් ජාතිය මිනිසෙක් වෙනුවෙන් කියලා අපි කියමුකෝ. ඒක එහෙම අදහසක් කියන එක අදහසින් වටිනවනේ. මේ කාන්තාව හැත්ත දෙන්නෙක් වෙනින් බෝම්බ පූර ගන්නවා කිව්වහම මොන ලැජ්ජ නැති අදහසක්ද? ඊට වඩා උතුම් දෙයක් ගැන අදහසක් කිව්වනම් ටිකක් හරි වටිනකම තියෙන්න තිබුණා. එහෙමදිවට මොකද කරේ මේ මිනිස්සු? අර එක්තරා ප්‍රදේශයකට තහඩු වලින් ආවරණයකුත් දාගෙනලු ගියේ බෝම්බ පුරව ගන්න. ඒතකොට කල්පනා කරලා බලන්න මේ මානසික දුර්වලකම. එතකොට මේ අදහස ඇත්තක් කියන මනස ගොඩනැගුණේ මොකෙන්ද? අර දෘෂ්ටියකින්. අන්න මෝහේ. ඒතර මෝහේ තමාටත් අන් අයටත් යහපත පිණිස පවතිනවාද කියලා ඇහුවා. ඒතකොට කිව්වා ස්වාමිනී අයහපත පිණිසයි පවතින. යම් මෝහේ දුරු කිරීමක් වේද අමෝහය කියන දේ ගත්තාම මේ ලෝකේ ඇත්ත ඇත්ත විදිහට තේරුම් ගැනීම කියන ධර්මතාවය ගත්තාම ඒක තමාටත් අන්නයටත් යහපත. ස්වාමිනී ඒක තමාටත් අන්න එන ඒක පුරුදු කරගන්න. එයයි ඔබේ දර්ශනය කිව්වා. ඒතකොට කල්පනා කරලා බලන්න බුදුවරේක් යහපතත් අයහපතත් තෝරගන්න කියා දීපු ක්‍රමී. බුදුරජාණන් වහන්සේ කියා දීපු ක්‍රමී. එහෙමනම් අපි දැන් කල්පනා කරගන්න ඕනේ මේ ලෝකෙ දිහා අපි ඊට වඩා බුද්ධිමත්ව බලන්න ඕනේ. අර ගෝනුස්සා කියන සතා වලිගේ ඔසවාගෙනලු යන්නේ නිරන්තරයෙන්. ඒ වගේම තමයි ඌට හතුරෙක් ආවත් මොකද කරන්නේ? ඌ සටන් කරන ওই විදිහට ඉඳගෙන. ඒ වගේ තමයි කියනවා ඒ ගෝනුස්සගේ එකාංගයක් ගන්නදී කියන නාගසේන ස්වාමීන් මොකක්ද ගත යුතු ඒ අර නිරන්තරයෙන්ම ගෝනුස්සා වලිගේ ඔසවාගෙන ගමන් කරන්නාසේ භික්ෂුව කියන කෙනා ශ්‍රමණේ කියන කෙනා ප්‍රඥාව ඉදිරියට අරන් කටයුතු කරන්න කිව්වා.
එහෙනම් බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සරණ ගියාද එහෙනම් යාට වැදගත් මොකද්ද? ප්‍රඥාව. මොකක්ද? ප්‍රඥාව. ඒතර ප්‍රඥාවෙන් මොකද කරන්නේ? යහපත අයහපත නුවණින් විමසනවා. තමන්ට ලැබුණ පාලියට මොකද වෙන්නේ? දිරච්චලනු ගිලන් දෙන්නේ නැහැ. මම ඕගොල්ලන්ට මේ කතාව කියන්න මම මේ කියන් මේ කාරණේ කියන්න තමයි මේක කිව්වේ. ඒ තමයි මෙහෙම හිතන්න. ඒ තමයි මේ කලබලයේ ඇති වුණාට පස්සේ ඕගොල්ලෝ දන්නවා මේ බෝම්බ පිපිරීම වෙන්න කලින් බුද්ධයන්ස දැනුවත් කළාය කිව්වා. එතකොට අපේ රටේ නායකයෝ මොකද්ද කිව්වේ? මන් දන්නේ නෑ කිව්වා. දෙන්නම කිව්වනේ. ඔව්. ආරක්ෂක ලේකම්තුමත් කිව්වා මෙච්චර බරපතල වෙයිද කියලා මම හිතුවේ නෑ කිව්වා. මේ කාරණා දැනගත්තට පස්සේ ඔක්කොම කියන්න ගත්තා නායකත්වේ දුර්වලකම. ඇයි පහල කෙනෙක් ඉහළට කියන්නේ කියලා කියන්නේ? යාලා කියන එක එක්ක ගණන් ගන්නේ නායකයෝ. එහෙම නැත්නම් සලකන්නේ ඒ හින්දා නේගොල්ලෝ කියන්නේ නැත්තේ. නැත්තම් කියන්න බෑ. කඩාපනිනව වෙන්න ඕනේ. ඒතකොට එහෙනම් නායකත්වයේ දුර්වලකමක්. එතකොට මේ ඔක්කොම කියන්න ගත්තා නේ අපි වගකීම බාර ගන්න. ඒතකොට හැමෝම කියන්න ගත්ත මොකද්ද? ඉල්ලාස් වෙන්න ඕනි කිව්වා. කිව්වද නේද? කිව්වා. එතකොට පල්ලිවලුනුත් ඒක කිව්වා. එහෙම කිව්වා. එතකොට කල්පනා කරලා බලන්න වෙච්ච දේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මෙහෙම දේකුත්. ඒ තමයි සමහර ලාවට ඊ දර්ශනීය තුල කියනවා මෞකුසී කෙනෙක් වැඩිමත්. ඒ වගේම තමයි ඉපදිලා යගේ ආයුෂ කොච්චරද කියන එක දෙයියෝ මොකද්ද? දන්නවයි කිය. එහෙනම් මේ ඔක්කොම මැරෙන දවසත් දන්න වෙන විදිහත් දන්නවා කියන කෙනෙක් කියන්නේ. ඒතකොට බැලුවාම දෙයියොත් දන්නේ වගේ ඉඳලාද නේද? ඔව්. දැන් එයාට ඉල්ලාස් වෙන්න කියලා කවුරුත් කිව්වද? කිව්වේ නැහැ. දැක්කනේ දෙතනදී අන්ද වෙන ලස්සන. අන්න අන්දකම. ඒකයි කිව්වේ ලෑල්ලට ඇණයක් තියලා මිටියෙන් ගහන්න ගහන්න මොකද වෙන්නේ? ඒ ලෑල්ල තුනම අර ඇණේ හිර වෙනවා වගේ. මෝහය තුල ඉන්න කෙනා මොකද වෙන්නේ? නැවත නැවතත් ඒ තුලටම හසු වෙනවද නැද්ද? හසු වෙනවා. එවන් ලෝකයක තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඇත්ත නැත්ත තෝරලා බේරලා දෙන්නේ. ඒතකොට අද මේ කියා දෙන සූත්‍රය මේ සූත්‍රය කියා දීලා මේ ඇයි අපිට මේක මේවන් වූ දහමක් අපිට අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් අන්තිමට කතා කරමු. මේ සූත්‍රයේ නම දුක්ඛ සූත්‍රය. මොකද්ද මේකේ නම? දුක්ඛ. එතකොට මේකෙදි කියා දෙන්නේ මේ දුක ගැනනේ. මොනවා ගැනද කියා දෙන්නේ? දුක ගැන. එතකොට ඔයාලා කියන්න බලන්න අපිට අර වගේ සිද්ධියක් වුණා නම් අපේ දරුවෙක්ට හරි මොන හරි එහෙම වුණා නම් කජු කනෝ වගේ අමතක කරන්න පුළුවන්ද? ඈ? ඇයි බැරි? ඈ? ඔබ බැඳිලා තමයි. සමහර සිද්ධි නැද්ද? සමහර යාළු මිත්‍රයෝ ඉන්නවා, සමහර හිතවත් වෙච්ච අය ඉන්නවා. දවසෙත් දෙයකට උන් අපිට අග්ගාල හිතවත් වුණා කියමුක යම් තැනක දැනගෙන කරගෙන මොන හරි ප්‍රශ්නයක් වෙනවා. එයාව අපිට බැරිද ටග්ගාල අමතක කරලා දාන්න? කජු කනෝ වගේ. පුළුවන්. හැබැයි අපේ දරුවෙකුට එහෙම වුණොත් අමතක කරන්න බෑ. දැන් දුකෙත් එහෙනම් වෙනස්කමක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ සමහර දුක් තියෙනවා අත්හරින්න අමාරු. සමහර ඒවා තියෙනවා ඇස් වහන් අත්හර ගන්න පුළුවන් ඒවත් තියෙනවා. ඒතර දරුවෙක් කියන්නේ අම්මා තාත්තා කෙනෙක් කියන්නේ ඉඳි කට්ට නූල් බෝලයක් වගේ අහෙම අත්හරින්න පුළුවන් එකක් නෙවෙයි. ඒතර කල්පනා කළා බාන්ට මේ අපේ හිත බැඳිච්ච විදිහත් එකයි මේ ධර්මතාවයේ තියෙන. දැන් එතකොට මෙන්න මේ ගැන කියා දීපු මේ ලස්සන දේශනාව. මේ බාණ්ඩ බුදුරජාණන් වහන්සේ අවබෝධි කොච්චර ලස්සන එකක්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛස්ස භික්ඛවේ සමුදයං ච අත්ථංගමං ච දේසිස්සාමි. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ ඒ දුක හැදෙන විදිහයි ඒකේ නැතිවීම ගැනයි කියා දෙන්න අහගන්ටි කිව්වා. එහෙම කියා දීලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කියා දෙන්නේ. දැන් ඕගොල්ලන්ගෙන් මම ප්‍රශ්නයක් අහන්න. කල්පනාවෙන් ඉඳලා උත්තර දෙන්න වෙනවා. ඒ තමයි දැන් ඕගොල්ලෝ ඔහොම ඉන්න ගම
මම ඔයගොල්ලන්ට යමක් කියනවා. ඒ තමයි දැන් ඔයගොල්ලන්ට හොමින් ඉන්න ගම මම කියනවා හරි. ඔයගොල්ලෝ මේ පැත්ත බලන්න කියලා. දැන් ඔයගොල්ලෝ කොයි පැත්තද බලන්න කිවි? මගේ පැත්ත නෙමෙයි. මෙන්න මේ පැත්ත බලන්න. ඒතර මේ මල් පහන් තියලා තියෙන කාටද? ආ බුදුරජාන් වහන්සේට මල් පහන් තියලා තියෙනවා. දැන් ඔයාලා S2 මේ පැත්තට හරවල මොකද කරේ? ඒක දැක්කා. එතකොට බුදුරජාන් වහන්සේ ගාව පල්හැන් තියලා තියෙනවා මල් වට්ටිය. ඒ මල් මොන පාටද? ආ දම් පාට, නිල් පාට හරි, දම් පාට හරි. දැන් ඔයාලා කොහෙ බලලාද ඒක කිවි? ඔව් S2 මේ පැත්තට හරවල ඒක දැනගත්තා. දැන් ඊට පස්සේ මම ඕගොල්ලන්ගෙන් අහනවා ඔයාලා ඉස්සරහා කවුද දැන් ඉන්නේ? මිනිස්සෙද්ද? හාමුදුරු කෙනෙක්ද? කවුද? ආ ස්වාමීන් වහන්සේ නම. දැන් S2 අහකට අරගෙන ඉවරෙලා මේ පැත්තට යමු කළා. කරලි ඉවරලා කිව්ව කවුද ඉන්නේ? ස්වාමීන් වහන්සේ නම. දැන් එහෙමනම් අතන බුදු පිළිමේ තියෙන්නේ. අතන දම්පාට මල් වට්ටියක් තියෙනවා. මෙතන ඉන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියලා S2 හරු හරු බල්ලා දැන් කිව්වනේ. එහෙනම් ඔයාලා මට කියන්න බාන්නේ ඒ දේ දැනගත්තේ මොකෙන්ද hina? ඇසින් දැනගත්තේ. මොකෙන්ද දැනගත්තේ? ඇසින් දැනගත්තේ. කතාව වැරදි. ඒ ඇයි? ඔයාලගේ ඔක්කොගෙම S2 ගලෝල ඉවර වෙලා මෙතන ඉස්සරහින් ස්ටූල් එකක් තියලා S2 ගලෝල ඒ කුඩින් තියාගෙන යනවා ඕගොල්ලන්ගේ. දැන් ES දෙකටත් පුළුවන් ද කියන්නේ මේ බුදු පිළිමේ තියෙන්නේ දම් පාට මල් තියෙන්නේ හාමුදුරු කෙනෙක් ඉන්නේ කියලා කියන්න පුළුවන්ද? හරි වැඩිනේ. එහෙනම් දැනගන්නේ ඇසින් නෙවි. දැනගන්නේ කොමකින්ද? සිතින්. කොමකින්ද දැනගන්නේ? සිතින්. මේ දැනගත් දේවල් ගොඩක් එක තමයි මේ අපිට ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙනම් බාන්න මේ බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට යමක් අපිට තෝරලා බේරලා දෙනවද කියලා. කොච්චර ලස්සනට කියා දෙනවද. දැන් එතකොට එහෙමනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියා දෙන දේ අපි හිතමුකෝ ES2 S නැති කෙනෙකුට බද්ධ කළොත් මොකද වෙන්නේ? යාට පේනවද නැද්ද? පේනවා. එහෙනම් අපිට තේරෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ හිතින් නම් දැනගන්නේ. හිතින් දැනගන්නේ මොනවද? ඇහි හටගත්ත දේ තමයි දැනගන්නේ. මොකද්ද දැනගන්නේ? ඇහි හටගත්ත දේ තමයි ඇහි මේ මුකින්ද දැනගන්නේ? සිතින් දැනගන්නේ. ඒ වගේම තමයි කණේ හටගන්න දේ තමයි සිතින් මොකද කරන්නේ? දැනගන්න. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ කියන දේ අහගෙන ඉන්නේ. එන හිත කොහෙද දැන් තියෙන්නේ? කණේ. කොහෙද තියෙන්නේ? කණේ තියෙන්නේ. අල්ලගන්න ඕන අල්ලගන්න පුළුවන් නේ. කනට හිත යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? කන්ට එන දේ මොකද්ද වෙන්නේ ඔයගොල්ලන්ට? අන්න දැනිනවා. ඔයගොල්ලන්ට තේරෙන්න උදාහරණයක් කියන්න. සමහර වෙලාවල් වලට ගෙවල් දොරවල් වල ඉන්න ගමන් අම්මා කියනවා කට වහගනින්න. ඇහෙනවනේ දෙහා ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වගේ. කියන්නේ නැද්ද සමහරට? පොඩි අයට කියනවා. දීහං කං කියනවා. ඊයේ මොකක් හරි සිද්ධියක් වුණා ඉතිරි කොටස ඔය. කියන්නේ නැද්ද? කියනවා. එතකොට පොඩි උන් කියන ඉඳගෙන මොනවද මුකුත් ඇහෙන්නේ කියන. ඊට පස්සේ කියනවා ටීවී එක රේඩියෝ එක වහපල්ලා කියන. කියන්නේ නැද්ද? කියනවා. කන් දුන්නා මොකද වෙන්නේ? එහා ගෙවත්තේ ගෙදරින් ಜಾති අමතන විවිධ දේවල් ඇහෙන්නටත් කරන්නටත් ලැබෙන්න පුළුවන්. දැන් ඔන්න පොඩි එකාට ඇහෙනවා. ඒතර පොඩි එකා කියනවා අපේ අම්මටත් ඕන්නේ නැති දෙයක් නේ. සීරස් නිවුස් වගේ කියනවා. රට වටේම තියෙන විස්තර මොකද වෙන්නේ? ඔන්න දැනගන්න කියලා වල කියනවා. ඒතර බාන්න දැන් මොකක්ද කනට යොමු කළේ? සිත. හැබැයි කන්ට සිත යොමු කරද්දී කනට යමක් ඇවිල්ලා තියෙනවනේ. මොකද්ද? ශබ්දය. ඒතරේ කණේ හටගත්ත දේ තමයි දැනගන්නේ මොකෙන්ද? සිතින්. එහෙනම් මේ දැන ගැනීමට උපකාරයක් වෙනවා මොකද්ද? කණයි ශබ්දයි. ඇසයි රූපේ. ඒ දේ නැත්තම් රූපේ දැනගන්නේ බෑ. ඒ දේ නැත්තම් සිතට ශබ්ද දැනගන්න බෑ. දැන් තේරුණාද කියා දෙන එක? ඒ වගේම තමයි අපි හිතමු නිකමට හරි හුණික් ජරා කළා කියලා බිම. පොඩි ළමයෙක් මෙහෙම අත තිබ්බා කියන්නකෝ. නේද?
මෙහෙම කළ නාහයට මේ වුණොත් මොකද වෙන්නේ? ගඳද නැද්ද? දුර්ගන්ධ නේද? ඒතර බාන්න සමහර ලාවල් වලට ඔහි ඉන්න වෙන කල්පනාවක අතත් ඔහොම කර කර ඉන්න ගඳ දැනින්න ඉන්නේ. ඇයි? වෙන කල්පනාවක. එකපාර මොකද්ද ගඳක් එනවා නේද කියලා කියපු ගමන් කළ බලද්දි මොකද වෙන්නේ? ආන්න හිත යොමු වුණා නාහයට. ඒතර මේ නාහයට පැමිණිච්ච දේ තමයි සිතින් දැනගන්නේ. එහෙනම් ඒ දැන ගැනීමට උපකාරයක් නැහි ගඳ සුවඳයි. දැන් තේරුණාද කියලා දීපික? එතකොට ඒ වගේම තමයි දිවට රස කියන එක. දිවට රස කියන එක තුන් වේලක් දෙනවා. ඒ අතර තුර ටොෆි කනවා නේද? ඊට පස්සේ මොන හරි තිබුණොත් කවුරු හරි දුන්නොත් ඒකත් කනවා. එහෙම නැද්ද අපි? ඒ තේ එකක් බොනවා, කිරි එකක් හදන් බොනවා. අන්න දිව රස. එතකොට දිවේ හටගත්ත දේ දැනගන්නේ මොකෙන්ද? සිතින්. දිවෙන් නිමේ දැනගන්නේ මොකෙන්ද? සිතින්. එතකොට කයට ආපු පහස දැනගන්නේ මොකෙන්ද? සිතින්. කයෙන් නිමේ දැනගන්නේ මොකෙන්ද? සිතින්. එතකොට කයේ හටගත්ත දේ සිතින් තමයි දැනගන්නේ. මනසට ආපු අරමුණ දැනගන්නේ මොකෙන්ද? ඒ සිතින්. ඒ අරමුණ මොකක්ද කියලා. දැන් තේරුණාද කියලා දීපික? එහෙමනම් අන්නේ සිතේ යමක් එහෙම දැනගද්දී ඒ සිතේ උපදිනවා අපේ ලෝකේ. මොකක්ද අපේ ලෝකේ? ඒ තමයි සැප, එහෙම නැත්නම් දුක, සතුට. දැන් අපි හොයන්නේ මොකද්ද? දුකද හොයන්නේ, සතුටද හොයන්නේ? සතුට හොයන්නේ. එහෙමනම් ඔයාලම කියන්න බලන්න, අපේ ජීවිතේ අපි සතුට හොයාගන්නේ කොහොමද? කොහොමද හොයාගන්නේ? අර දැනගන්න දේ තුලින්. එහෙනම් අපි දෙයක් කරන්න ඕනේ. අර කරුණු තුන එකට එකතු කරන්න ඕනේ. ඇහැට හොඳ දෙයක් දීලා ඒක දැනගන්න ඕනේ. එතකොට තමයි එතන සතුටක් උපදින්නේ. දැන් එහෙමනම් ඇහි සැප හදාගන්න, සතුට හදාගන්න අපි මොකද කරන්න ඕනේ? එහෙමනම් යා මොකද කරන්නේ? ටීවී එක ගේනවා ගෙදරට. එහෙම නැද්ද? කරනවා. ක්‍රෝටන් පැල ඉන්දුනෝ. ඇන්තූරියම් පැල ඉන්දුනෝ. කුස්සිය පැත්ත පේන්ට් කරනවා. ඒව කරන්නේ නැද්ද? ආන්න. දැන් මොකක්ද මේ හදාගන්නේ? සැප. ඒත් මදි නම් මොකද කරන්නේ? තමන් ආස කරන නළු නිලියන්ගේ පින්තූර අන්න එල්ලනවා. එහෙමත් කරනවා. එහෙමත් බැරි නම් මොකද කරන්නේ? සහකාරියක් සහකාරියක් දැක්කොත් අන්න හොයාගෙන යනවා. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ විවාහ වෙනවා. මොකද්ද මේ හොයන්නේ? සතුට. ඒ සතුට හදාගත්තේ කොහොමද? සැප කියන්නේ සතුටක් නේ. ඇසත් අර රූපේ ලං කරලා ඔන්න සිතින් දැනගන්නවා. සිත එතුණ උපදිනවා. මේ කරුණ තුන එකතු වීමට කියන මොකද්ද? ස්පර්ශය කියලා කියන. මොකක් කියලාද කියන්නේ? අන්න විඳීම. දැන් තේරුණාද කියලා දීපේක? එක්ක සැපක් වෙන්න පුළුවන්, නැත්තම් දුකක් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලම කියන්න බලන්න, කණේ සැප හදාගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඈ ඔය එහෙමනම් මොකද කරන්න ඕනි? අපි ආස කරන ගායක ගායිකාවන්ගේ සින්දු උදේ හවස දාන්න ඕනේ. එහෙම නැත්තම් මොකද කරන්නේ? සමහර ලාවට දරුවන්ගේ හඬ අහන්න කැමති. එහෙම තියනවද නැද්ද? තියෙනවා. සමහර ස්වාමියා බින්ද රටක නම් ඉන්නේ කෝල් එකක් ගන්නවා. මොකද්ද? අන්න. කණයි ශබ්දෙයි අන්න සිත අන්න එතන සැප සතුට හොයපු ලස්සන. එහෙනම් අපේ හිතේ ජීවිතේ සැප හදාගන්න ඕන නම් පුළුවන් තරමක් අමුද්‍රව්‍ය හොයාගන්න ඕනේ, කනට දාගන්න. අපේ ඇස් දෙකෙන් සතුටක් අපිට හදාගන්න ඕන නම් පුළුවන් තරමක් අමුද්‍රව්‍ය හොයාගන්න ඕනේ, ඇස් දෙකට දාන්න. දැන් තේරුණාද කියපු එක? ඒ වගේම තමයි පුළුවන් තරම් අපේ ජීවිතයේ සතුට ඇති කරගන්න ඕන නම් අපි මොකද කරන්නේ? නාහිට හඳුන් කූරුද, අරවද, මේවද නේ, සුවඳ වර්ගද, සෙන් පවුඩර්ද, පුළුවන් තරමක් අමුද්‍රව්‍ය නාහිට දෙන්න ඕනේ. දිවෙන් සතුට හදාගන්න ඕන නම් පොඩි දරුවන්ට නම් ඉස්කෝලේ යද්දි කෑම පෙට්ටි එකකේව දාලා හදලා දෙන්න ඕනේ. අරවා කියනවා, මෙව්වා කියන හැම නේද? කඩවල වල ඉද්දි බෝතල් දැක්ක ගමන් අරක මේක එහෙම තියනවා නේද? ඔව්, අපිත් එහෙමම. ඒතර මොකද කරන්නේ? අන්න දිවට දාන්න ඕනේ අමුද්‍රව්‍ය. අන්න දිව හරහා අපි සතුට හදාගත්ත විදිය. අන්න සැපක් හදාගත්ත විදිය, සැප විඳීමක් හදාගත්ත විදිය. කයට අපි ලං කරලා දෙන්න ඕනේ පහසක්. කයට පුළුවන් තරම් අමුද්‍රව්‍ය ලබා දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අන්න එතන සැපක් හදාගන්න විදිහ.
හිතින් මොකද කරන්නේ? අතීතය කල්පනා කරනවා, අනාගතය කල්පනා කරනවා, වර්තමානය කල්පනා කරනවා, ප්ලෑන් හදනවා. ඔන්න හිතේ සතුට හදාගත්ත විදිය. දැන් තේරෙනවද කියා දීපදී? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙන්න මේ විදිහට විඳීමක් ඇති වුණාද, විඳීමක් හදාගත්තද ඇස, කන, නාහි, දිව, කය, හිත තුලින්. එතකොට මේ ලෝකයේ සත්වයා ඇලෙන්නේ ආසා කරන්නේ මොකටද? මෙන්න මේ විඳීමට කිව්වා. මොකටද ආස? විඳීමට කිව්වා. විඳීමට කිව්වා. දැන් තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ අන්න බැඳිලා ගියා. දැන් තමයි මෙයාට දුක හැදෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදි කියා දෙනවා, මහණෙනි අන්න එහිමයි දුක හැදුනේ. කොහොමද දුක හැදුනේ? අන්න ඔය ක්‍රමීටි කියලා කිව්වා. එතකොට ওই බුදුරජාණන් වහන්සේ කාලේ මේ හිටියා මේ අබේරාජ කියලා කුමාරෙක්. කවුද මෙයාගේ නම? අබේරාජ. එතකොට මේ බිම්බිසාර රජුරුවන්ගේ පුතෙක් වෙනවා මෙයා. ඥාති පුත්‍රෙක් මං හිතන්නේ ඒ වගේ වෙනවා. පස්සේ මොකද වෙන්නේ? එක්තරා ප්‍රදේශයක ලොකු මේ කැරල්ලක් ඇති වෙනවා තමන්ගේ රටේ. ඒ කැරල්ලක් ඇති වුණ නිසා මොකද කරන්නේ? මෙයාට පවරනවා මේ ප්‍රශ්නේ විසඳන්නයි කියලා. මොකද්ද පවරන්නේ? මේ ප්‍රශ්නේ විසඳන්න. මෙයා ගිහිලි වෙලා මේක හරි දක්ෂ විදිහට මේ ප්‍රශ්නේ මොකද කරන්නේ? විසඳුවා. දවස් දෙක තුනින් අර ඇති වෙච්ච ආරවුල සංසිඳවල මොකද කරේ? ප්‍රශ්න ඉවරයක් කළා. දැන් අපිත් ආවේ ප්‍රශ්නේ නේ ඒක දවසේ. ගහමරා ගත්ත සෝඩා බෝතලිය වගේ නේ. එතකොට මොකද වෙන්නේ? මේ ප්‍රශ්නේ විසඳුවා. විසඳලා ආවට පස්සේ බිම්බිසාර රජුට මොකද කරේ? බොහොම සතුටු වුණා. සතුටු වෙලා කිව්වා, "හා උඹට එහෙනම් දවස් 7ක් උපරිම සතුට ඇති කරගන්න පරිසරය හදලා දෙන්න." දවස් 7ට මොකද කරන්නේ? රජකම උඹට පවරනවා කිව්වා. දැන් දවස් 7ට රජකම පැවරුවාම අන්තපුරි හැමදේම අනසක ඔක්කොම ටික ඔන්න ලැබුණා. ඊට පස්සේ මොකද කරේ? ලස්සන නලගණක්ව, ලස්සන නිලියක්ව මොකද කරේ? මෙයාව සතුටු කරන්න ලබා දුන්නා. දැන් මෙයා නටනවා, සින්දු කියනවා, බොහොම ලස්සන කෙනෙක්. ඒ අතර මොකද වෙන්නේ? අර අබේරාජ කුමාරයා මොකද කරන්නේ? හොඳට අරක්කුත් කසිප්පුත් හොඳට බොනවා, මත් වෙන ද්‍රව්‍ය. දැන් බීගන සින්දු කියනවා, සතුටු වෙනවා. අර නිලියත් මොකද කරන්නේ? හොඳට නටන. දැන් මොකද වුනේ? මෙයාට බොහොම සතුටුයි. පළවෙනි දවසේ ගියා, තව දවස් 6යි. ඊළඟ දවසේ ගියා, තව දවස් 5යි. ඊළඟ දවසේ ගියා, තව දවස් 4යි. මොකද වෙන්නේ? අර දවස් ටික ටික එතනම් මේ අන්තිම දවසත් ආවා. එහෙනම් අන්තිම පැය 24 මොකද වෙන්නේ? උපරිම බොනවයි අරවා මේවයි ඔක්කොම ටික මොකද? දැන් එක දවසයි නේ තියෙන්නේ නේ? අවුරුද්දේට අර අරක්කු බීලි ඉවර කරන්නේ අන්තිම බින්දු වෙනකන් නේ? ඒ වගේ මොකද වෙන්නේ? අන්තිම දවස ආවා. නිලියත් කල්පනා කරා මේ කුමාරයාගේ හිත හොඳට සතුටු වෙන විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. නටන්න ගත්තා හොඳට කැරකි කැරකි. මොකද වෙන්නේ? එකපාර මං හිතන්නේ කොලෙස්ටරෝල් හරි මොන හරි තිබුණාද දන්නේ. නටන ඇටිල්ලට මොකද වුනේ? අර පපුව අමාරුව කාට් ඇටැක් එකක් ගියාවා, ඇදගෙන වැටුණා. අර ක්‍රීඩකයෝ සෙල්ලම් කර කර ඉදි ඇදගෙන වැටෙනවා තියෙන්නේ. එහෙම වෙලා වුණා. එතකොට අර කුමාරයා බොහොම මේ කැමැත්තෙන් අර වසඟ වෙලා වගේ අර නලගෙන දිහා බලාගෙන හිටියේ. ඇදගෙන වැටුණා විතරයි. දැන් මොකද වුනේ? අන්න ෂොක් වුණා. වාව ගන්න බැරුව ගියා. අඬන්න ගත්තා, දුක් වෙන්න ගත්තා. දැන් මෙච්චර දවස් 6ක් තිස්සේ විනෝදුණා. නිකමටවත් බුදුරයන් වහන්සේ මතක් වුණාද? නෑ. ධර්මෙ මතක් වුණාද? සංඝයා මතක් වුණාද? මේ ලෝකේ අනිත්‍යය කියලා මතක් වුණාද? මේ ලෝකේ හිස් කියලා මතක් වුණාද? නැත. දැන් අර නලඟන නෑ ඇදගෙන වැටුණා විතරයි. දැන් මොකද වෙන්නේ? ආන්න පේන්න ගත්තා. දැන් බලන්න අපි හවු වෙලා ඉන්න ලෝකේ. අර ප්‍රශ්නේ ආව විතරයි මොකද වෙන්නේ? ඔන්න මතක් වෙනවා. ඔන්න මතක් වෙනවා. දැන් සමහර අය කියනවලු හරි වෙච්ච සිද්ධියත් එක්ක කෝපි හිට. මට අහන්න හමුන සමහර මුස්ලිම් ඇත්තෝ ඒ ආගම අත්හරින්න සමහර තරුණයි මේක හිඳයි මේ දේවල් ඔක්කොම තියෙන්නේ කියලා. මට අහන්න ලැබුණ එක. ඒතර කල්පනා කරලා බාන්ට ඔන්න කල්පනා වුණා. දැන් ටිකක් කල්පනාවට එනවා. නැත්තම් මේවා පේන්නේ නැ. නැත්තම් මුලේ වැඩ කරන්නේ නේ. මේ වගේ පාරක් වැදුනහම තමයි කණේ පාරක් මතක් වෙන්නේ තරුපේදි. මොකද මොකක් හරි වෙලා තියෙනවා ය කියලා. දැන් මොකද උනේ? මේ සිද්ධියත් එක්ක
මෙයා යනවා බුදුරයන් වහන්සේ ගාවට. එතකොට තමයි බුදුරයන් වහන්සේ කියන්නේ, කුමාරේ මේ නලගන නිසාම ඔබ සංසාරේ හෙළපු කඳුළු ප්‍රමාණය හිතාගන්න බෑ කිව්වා. ඔය වගේම සිද්ධි වෙලා ඔබ හඬපු කඳුළු ඔබ දුක් වෙලා සුසුම් හෙළපුවා සිතාගන්න බැරි තරම් කිව්වා. සිතාගන්න බැරි තරම් කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ රාජකුමාරයාට පුංචි ගාතාවක් කිව්වා. ඒත පස්සෙති මං ලෝකං. ඒ කියන්නේ චිත්තං රාජ රතූපමං කියනවා. මේ ලෝකේ දිහා බලද්දි මේ මිනිස්සු මේ ලෝකේ දිහා රැවටිලා ඉන්නේ කියන. හරියට මේ ලෝකයේ හරියට මේ අර රජ්ජුරුවන්ගේ ලස්සනට සරසපු මොකක් වගේද? රථයක් වගේ කිව්වා. ඒ කාලේ ලස්සනට එහෙම අස්ව කරත් එහෙම හදලා තියෙන්න ඇති. ඊට පස්සේ කියනවා යත්ත බාලා විසී දන්ති මෝඩ කෙනා මේ ලෝකෙට අන්න එහෙම රැවටින්නේ කිව්වා. රැවටිලා ඉවරලා ශෝකයටත් දුකටත් පත් වෙනවා කිව්වා. ඊට පස්සේ කියනවා නත්ති සංගෝ විජානතං කියනවා. හැබැයි මේ ලෝකේ ඇත්ත ඇත්ත විදිහට බලද්දි මොකද වෙන්නේ? අර හිතේ තියෙන සිළු බන්ධන නැති වෙනවා කියලා කිව්වා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ බුදුරයන් වහන්සේ මොකක්ද කිව්වේ. දැන් ඕගොල්ලන්ට මම මෙතනදී කියා දුන්නේ මොකක්ද? මේ දුක මොකක්ද? හැදෙන විදිහ. ඒකට කිව්ව මොකද්ද? දුකේ හට ගැනීම. මේ ඇස කන නාහි දිව කය හිත මුල් කරගෙන සැප හෝ දුක ඇති වෙද්දි ඒකට ඇලී යනවා. අන්න එහෙමයි දුක ඇති වෙන්නේ. අවසානයේදී මේ කියා දෙනවා බුදුරයන් වහන්සේ මේක නැති වෙන විදිහ. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්නට මෛත්‍රී බුදුරජාන් වහන්සේ කාලෙත් මේ ටිකද නැද්ද වෙන්නේ? මේ ටික වෙන්නේ. ගෞතම බුදුරජාන් වහන්සේ කාලේ මේ ගත වෙන්නේ. මේ ඇසකන තුලින් මේ ක්‍රියාවලිය වෙනවද නැද්ද? වෙනවා. ඒ වගේම තමයි මීට පෙර පහළ වුණ බුදුරයන් විපස්සී සීකී වෙස්සබු කකුසඳ කෝණාගම කාශ්‍යපාදී බුදුරයන් වහන්සේ. ඒ කාලෙත් මේ ටිකද නැද්ද උනේ? හෙට. හරි. දැන් අවබෝධ කරගන්න තියෙන්නේ මොනවද? මේ කියා දීපු විදිහට. මේ කියා දීපු විදිහට අවබෝධ කළොත් මොකද වෙන්නේ? ඈ? සසරින් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන. හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ. හැබැයි අපේ හිත මොකද වෙන්නේ? අපේ හිත මේ පැත්තට යොමු වෙන්නේ නැහැ. මේක පැවිද්දෙකුට වෙන්න පුළුවන්, ගිහියෙකුට වෙන්න පුළුවන්. බණහා අවුරුද්ද 2 3 4 දැන් කාලෙ ගත වුණා. එතකොට අපිට මොකද වෙන්නේ? මේක කරගන්න බෑ වගේ හිත මොකද වෙන්නේ? අලස වෙන්න බැරිද? පුළුවන්. මුලදී උනන්දුවෙන් හිටපුවයි දැන් හොයාගන්නත් නෑ සමහර විට. සමහරට අවුරුද්ද 2 3 එක දිගට හිටපු කෙනා දැන් හොයාගන්නේ නෑ. දැන් බැලුවාම සමහර අයගේ අලුත් මූණවල තමයි තියෙන්නේ. මේ මොකද උනේ? එහෙනම් කල්පනා කරගන්න ඕනේ පැවිදි වුණායි කියලා කියන්නකෝ. පැවිදි වුණා වුණත් මේ පැවිද්ද ගත කරන එක ලීසි වැඩක්ද? නෑ. දැන් බුදුරයන් වහන්සේ කාලේ හිටියේ නැද්ද සෝතාපන්න මිච්චයි, ගිහියයි? විසාකා හිටියා. අනේ පිඩිසිටුතුමා හිටියා. අනාගාම වෙච්චයි හිටියේ නැද්ද? සකදාගාම වෙච්ච ඉසිදත්ත පුරාණල හිටියේ නැද්ද? හිටියා. මහණුණාද? නෑ. එහෙනම් මේක ලීසි වැඩක් නෙවෙයි. පැවිදි වෙච්ච යම් පිරිසකුත් හිටියා. පැවිදි වෙලා වුණත් පැවිද්ද තුලට ඇවිල්ලා මේ ජීවිතේ ගත කරද්දී ඒ පැවිද්ද ගැන එපා වෙච්ච අය හිටියේ නැද්ද? මුලදී උනන්දුවෙන් හිටියා, පස්සේ මොකද වෙන්නේ? ආන. ගිහි කෙනාටත් මේක වෙන්න බැරිද? පුළුවන්. එතකොට හිතක මේ වගේ දෙයක් වෙද්දී බුදුරජාණන් වහන්සේ හිත දකින්නයි කියන. මේ දේවල් දුරු කරලයි හිත තුල අවශ්‍ය මාර්ගය දියුණු කරලා දෙන්න කාටද පුළුවන්කම තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට. ඒ ඇයි ආසේ අනුසේ දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ආසේ කියන්නේ මොකද්ද? අනුසේ කියන්නේ මොකක්ද කියලා මම මේ වෙලේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට බලන්න මේක හරි ලස්සන කතාවක්. මේක ඔබට පැවිදි අයට මේ කාටත් වටින එකක්. ඒ තමයි මේ
බුදුරජාණන් වහන්සේ කාලී කෙනෙක් මොකද වෙන්නේ බොහෝම සද්ධායි මහණුන මේ තරුණ කෙනෙක් මහණුන ධර්මය අහලා සංසාරේ මෙහෙමයි ගෙදර අයටත් බණ කියලා අම්මටත් බණ කියලා තාත්තටත් බණ කියලා යාළුවන්ටත් බණ කියලා නේ ඔක්කොම කලකිරිලා දැන් මොකද වෙන්නේ මහණ වෙන්න යනවා කියලා නේ ඊට පස්සේ ඔක්කොටම කියලා මේවා කරලා අනේ යන්න එපා අනිත් අය මෙහෙම කියද්දි ඔක්කොම වීරය වගේ අත්හැරලා ඇවිල්ලා නේ ඔහොම කරලා මොකද කරේ වත්පිළිවෙතුත් කරලා කොහොම හරි මහණත් වුණා දැන් බාණ්ඩ ඒ කාලේ එච්චර රහතන් වහන්සේලා බුදුරයන් වහන්සේ වැඩි දියස් දෙකට දැක දැක දැන් මොකද වෙන්නේ ටික ටික කාලේ ගත වුණා කාලේ ගත වෙද්දි මොකද වෙන්නේ ඔන්න දවස් දෙක ගත වෙනවා සමහර වෙලාවල්ට පින්ඩ පාත යනවා කුටියට එනවා වටපිට බැලුවාම මොකද වෙන්නේ ගහකොළ තියෙන්නේ මහා අලසකමක් දෙහින්න ගත්තා දැවුනට පස්සේ මොකද වෙන්නේ දැන් බණ ඇහිල්ලත් ඒ පහ වුණා ඒ වගේම තමයි ධර්ම හැසිරිල්ලත් දැන් හිත නැමෙන්නේ නැහැ හිත හැකිලිලා ගියා මෙයා මොකද කරන්නේ 17 කල්පනා කරනවා දැන් මොකද කල්පනා කරන්නේ ගෙදර යන්නේ කොහොමද මූණ දෙන්නේ කොහොමද දැන් මේක තමයි කල්පනා මෙහෙමිද්දී අනි ස්වාමීන් වහන්සේලා ඇහුවා මොකද මේ වෙනද වගේ නෙවෙයිනේ දැන් මට නම් තිත්ත වෙලා දැන් ඉන්නේ කිව්වා මේක නම් කරන්න පුළුවන්කම නැහැ කිව්වා ඊට වඩා මට මේ ගෙදර ගිහිල්ලා ওই කුඹුරක් කොටාගෙන ඉවරලා පවුල් පන්සල් වෙලා ඉන්නවනะ හොඳයි කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වා දැන් බාන්න මේක ස්වාමීන් වහන්සේලගේ පැත්තනේ ගිහියොත් මොකද වෙන්නේ ගිහියත්තුත් එහෙම තමයි ටික ටික පටන් ගන්න මේ සිල් ගණ්ඩාව කට්ටිය වැඩි අප්පා. ගෙදර ඉඳගෙන කරගත්තු නිකන් ඒක ලේසි වගේ. නේ? චිත්ත සමාධි බවුන් වඩන්න ලේසි වගේ. දැන් ගෙදර. ගෙදර ඉන්නවා මොකද වෙන්නේ? ඔන්න නිදා ගන්නවා කර ගන්නවා. අර දේවල් සමහරලාට කතා කරද්දි කියන අපු අපි ගෙදර ඉඳන් මෙහෙමනේ. බැලුවාම ඇත්ත කතාව ඒක නෙවෙයි. ඒක නෙවෙයි ඇත්ත කතාව. දැන් හිත මොකද වෙන්නේ? අලස වෙලා. ඉස්සර පොත් කියව දැන් පොත් කියවන්නේ නේ ඇහුවොත් කියනවා ආ මෙහෙමනේ මෙහෙමනේ කියලා කියනවා. ඉස්සර බණ නිතර නිතර ඇහුවා වෙන්න පුළුවන්. දැන් ඒ වහන්නේ නෑ. සම්පූර්ණම වෙන ලෝකයකට මෙයා ගිහිල්ලි ඉවරයි. සම්පූර්ණ ටික 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 අහකට ගිහිල්ලා. මෙහෙනම් ගිහියටත් එකයි මේක පැවිද්දටත් එකයි. දැන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගාවට මෙයා එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ ගාවට එක්කන් ගියාම බුදුරජාණන් සහව භික්ෂුව ඇත්තද මේ එපා වෙලායි කියලා කියන්නේ කිව්වා. අනේ එහෙමයි ස්වාමීනි මට නම් මේක හරියන වැඩක් නෙවෙයි කිව්වා. මේක හරියන්නේ කිව්වා. gedare යන්නමයි හිත නැමෙන්නේ මේ භාවනා කරන්නයි අරවා මේව කරන්න. දැන් මේ පින්ඳ පාත යන්නයි අරවා මේවා මේක හරියන්නේ ගස් යට ඉන්නයි මෙව හරියන වැඩ නෙමෙයි මට කිව්වා. මට මේ දැන් මේ සම්පූර්ණ මට බෑ කියලාමයි හිතෙන්නේ කිව්වා. මට නම් බෑ කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මෙයාව බලනු. බාහන්න බුදුරජාණන් වහන්සේ මෙයාගේ අභ්‍යන්තරය දකින්න ලස්සන. දැක්කනේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධයේ මේ විද්‍යාවන් හිතාගන්න බැරි එකක්. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ බොහෝ මෑත අතීතී මම මස් වැදැල්ලක් වගේ පුංචි දරුවෙක් වෙලා ඉද්දි ඔබ තනියෙන් යුද්ධයක් කරලා මට රජකම අරන් දුන්නා නේද කියලා ඇහුවා. එහෙව් කෙනා නේද මේ අද බෑයි කියලා කියන්නේ කියලා ඇහුවා. මේ ආමුකුදු උනේ මේකේ පණ ගහලා ආවා. පොඩ්ඩක් එකපාරේ ගාන නේ. කල්පනාව අහකට ගියා. ස්වාමීනි මොකද්ද ස්වාමීනි මේ කතාව කියලා ඇහුවා. එහෙනම් අහගන්ටි කිව්වා. එතන බාන්න මේ මානසික ධර්මතානේ මේ වීරිය කියන්නේ. අර වීරිය අත්හරින්නේ කියන එක. එතන මේ හිතේම තව පැත්තක් තමයි මොකද අලසකම අකමැති කියන එක යමකට. මේ ඔක්කොම සිතිවිලි. මේ ඔක්කොම මනෝභාවයන්. එතකොට බාන්න බුදුරජාණන් වහන්සේ අර මනසේ තියෙන යම් පැත්තක් හදලා දෙන විදිහ. ඔබ කල්පනා කරන්නේ ගිහි ගෙදර මේ බණහන ගොඩක් අය ඉන්න පුළුවන්. මම මේ කියන්නේ තව පැත්තක්. ආර්ථික එක දිගට වැටිලා වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලට ප්‍රශ්න ඇවිල්ලා ආරවුල් ඇවිල්ලා හෙම්බත් වෙලා වෙන්න පුළුවන් ගෙවල් දොරවල් වල.
ඊට පස්සේ තමන් ජීවත් වෙන පරිසරය තුළ තමන් හිතවත් වෙන්න අයත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක හිත කඩා වැටිලා වෙන්නට පුළුවන්. මේ මිනිස්සු මේ දේවල් එක බිඳ වැටිච්ච මිනිස්සු මේ ලෝකෙ ඉන්නේ මේ හිත කඩා වැටිලා වෙන්න පුළුවන්. පැවිදි වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්. තමන් හිතාගෙන ඉන්නේ තමන්ට බෑ මේක. තමන්ට මේ ප්‍රශ්න වලින් කවදාවත් ගොඩ එන්න බැරුව යාවි කියලා. සමහර වෙලාවලට ඇති වෙච්ච ප්‍රශ්නයක් මුල් කරගෙන හැමෝම හතුරු වෙලා තමන්ට ගෙවල් දොරවල් වල එන්න පුළුවන්, වටපිටාවම වෙන්න පුළුවන්. තව ඉස්සරහට මුහුණ දී ගන්න වෙන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ වරදක් නිසා වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අනාගතේ කල්පනා කරලා ජීවිතේ හසුරු ගත්තොත් මේ ප්‍රශ්නේ නැගිට්ටොත් සම්පූර්ණ ප්‍රශ්නේ යටපත් කරගෙන තමන්ට ඉදිරියට එන්නත් පුළුවන් වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් තමන් මනසින් බිඳ වැටිලා නිසා, කඩා වැටිලා නිසා, ඒ හිත ගොඩ ගන්න කෙනෙකුත් නැතිත් නිසා මොකද වෙලා තියෙන්නේ? එයාට එකින් ගොඩ එන්න බැරුවා වෙන්න පුළුවන්. දැන් බලන්න මේ පැවිද්දටත් එහෙමයි වුනේ. හොඳට සමාධිය දිනු කරගන්න පුළුවන් කෙනෙක්, අරහත්වයටම යන්න පුළුවන් කෙනෙක්, ඉර්ධිපාද උපද්දව ගන්න පුළුවන් කෙනෙක්, හොඳට සිහිය පිහිටව ගන්න පුළුවන් කෙනෙක්, හොඳට හිත එකඟ කරගන්න පුළුවන් කෙනෙක්, හොඳට සීල් රකින්න පුළුවන් කෙනෙක්. එයායි බෑ කියලා කල්පනා කරන්න. මෙහෙම ගිහි කී දිනෙක ඇද්ද 1000ක් ප්‍රශ්න මැද්දි. මේ බාන්නේ මේ කතාව හරි අපූර්ව එකක්. කිව්වා භික්ෂුව, එදා මම මේ මස් වැදල්ලක් වගේ පුංචි දරුවෙක් වෙලා ඉද්දි ඔබ තනියෙන් යුද්ධ කළා, මට රාජ්‍ය ආරං දුන්නා. එහෙව් භික්ෂුව නේද අද මේ බිඳ වැටිලා ඉන්නේ කියලා ඇහුවා. ස්වාමීනි, ඒ මොකද්ද ඒ කතාව කියලා දැන් උන්න අලසකුණුත් නෑ, මුකුත් නෑ, කුතුහලය ආවා මේ කතාව දැනගන්න. හරි ලස්සන පොඩි සිද්ධියක්, චුට්ටක් කාලේ තියෙන නිසා මම විස්තර කියන්න. මේක හරි වැදගත් පණිවිඩයක්. මේ ධර්මාර්ගයේ හැසිරෙද්දි මේක ධර්මය අපිට තේරුම් ගන්න බෑ, අවබෝධ කරගන්න බෑ, මෙහෙමයි කියන මනසක් අපි හිතිවිලි වලින් උපදිනෝ. අපි මේ ධර්මය ගැන විශ්වාසයක් තියාගන්න ඕනි. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් චුට්ට චුට්ට හරි මේක පුරුදු කරගන්න මහන්සි වෙන්න ඕනේද නැද්ද? මේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට මේ ඈත අතීතයේ විස්තරය කියා දෙන. භික්ෂුව, ඉස්සර තිබුණා බර්ණස රාජ්‍ය. බර්ණස බොහෝ ඈත අතීතයේ. ඒ කාලේ ඉඳලා තියෙනවා මේ වඩුව පිරිසක්, වඩු වැඩ කරන මිනිස්සු. මේගොල්ලෝ මොකද කරේ? අලුත් ක්‍රමෝපායක් හොයාගත්තා, කීයක් හරි හොයාගන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරු බැඳගෙන ගඟක් දිගේ උඩට යනවා. ගිහිල්ලා මහා වනාන්තරවලට යනවා. මහා වනාන්තරවලට ගිහිල්ලා මේ ලෑලි ඉරලා එහෙම කරලිවල මොකද කරන්නේ? ඒගොල්ලෝ අර කියන්නේ ප්ලෑන් කරලා හදනවා ගෙවල්. ඒ කියන්නේ කැලී මැද්දෙම ගේ හදනවා. ගේ හදලා ඒවා කෑලි ගලවනවා. කෑලි ගලවලා ඒවා ටික ඔක්කොම අරගෙන එනවා නගරෙට. නගරෙට ඇවිල්ලා කියනවා ඔන්න ලක්ෂ 2යි, ලක්ෂ 3යි, ලක්ෂ 4යි ගේ හදලා දෙන්න. අර කපාගත්ත ලෑලි වලින් අර ඒගොල්ලෝ ඒ විදිහට ගේ සෙට් කරලා ලස්සනට හදනවා. මේක හොඳ බිස්නස් එකක් වුණා. දැන් වඩුව 500ක් එකතු වෙලා මොකද කරන්නේ? කැලෑවලට ගිහිල්ලා ලී ඉරලා කැලේම නිකන් ගේ හදලා ඊට පස්සේ කෑලි ගලවලා ඉතින් දැන් අර කඩවල වල තියෙන අර ෆර්නිචර් නේද? ලී කෑලි අරව මේවා මෙහෙම මේ තියෙන කෑලි ගොඩ. ගෙදර ගිනල තමයි හයි කරලා එන මේවා කරලා හදාගන්න තියෙනව නේද? අන්නේ ක්‍රමී. දැන් මෙයාල මොකද වෙන්නේ? බිස්නස් එක හොඳට යනවා. මේ අතර මොකද වුනේ? ওই වනාන්තරයේ හිටිය ඇතින්නියක්. ওই ඇතින්නී වනාන්තරයේ යද්දි මේ කිනිහිරිය උලකට ඒ ඇතින්නගේ කකුලකට මේ උලක් ඇවුණා. කකුල ඉදිමිලා ආවා, පැසෙව්වා. දැන් ඇතින්නට යන්න බෑ. අදටත් ඔය ඉන්නේ අලි එහෙම වෙලා. මම දැකලා තියෙනවා ඔය උඩවලේ පැත්තිය ඇති. මේ ඇතින්නි මොකද කරන්නේ? කකුල් තුනින් උඩ පැන පැන ආවා. එද්දි අර මිනිස් හඬ ඇහෙනවනේ. ඒ හඬ තියෙන තැනට ගිහිල්ලා මොකද කරේ? ඇදගෙන වැටුණා. බිම වැටිලා දැන් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. චුට්ටක් බලන්න බැරිද? මම ඔය වගේම වීඩියෝ එකක් දැක්කා, තල්මහෙක් දැලකට අහුවෙලා ඊට පස්සේ ඕස්ට්‍රේලියාවද කියලා සුදු ජාතිකයි බෝට්ටුවේ ඉන්නේ. මේ තල්මහ ළඟට එනවා, විශාල තල්මහෙක්. මෙයාලා ඉන්න බෝට්ටුව වගේ 20 ගුණයකටත් වඩා විශාලයි තල්මහ. හෙලෙන්නේ නැතුව ඉන්නවා. ඒකෝර මෙයාලා තේරුම් ගන්න ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්. බැලුවම දැලක් පැටලිලා. අර සුද්ද මොකද කරන්නේ? ගිහිල්ලා හිමින් හිමින් දැල කපනවා. දැල අයින් කරනවා. ඒත් යන්නේ. බැලුවම තවත් දැල් කොටසක් තියෙනවා වරලෙ මේ වෙලාව. ඒකත් කපලා අයින් කරනවා. එතකොට මොකද කරන්නේ? තල්මහ ඈතට මේ පීනගෙන ගිහිල්ලා අර එයාගේ වලිගෙන් ඩොල්ෆින්ල වගේ මෙහෙම කරලා බායි කියනවා වගේ එහෙම කරනවා.
එතකොට මේ සත්තුන්ට කල්පනාව නැද්ද? මේ වීඩියෝ එක ඕනනම් බලන්න. මේ සිද්ධිය මම ගොඩාක් කාලයකට කලින් මම දැක්ක එකක්. මට පෙන්නුවා කෙනෙක්. ඕන්න බලන්න. අපි හිතන් ඉන්නේ මේ සත්තුන්ට කල්පනාව නැහැ කියලා. මේ ඇතින්නිත් මොකද කරේ? මිනිස්සු ඉන්න තැන ඇවිල්ලා ඔහම පෙරිලා වැටුණා. මිනිස්සු තේරුම් ගත්ත ප්‍රශ්නේ බැලුවාම කිනිහිරි අවුලක් ඇනිලා. මේ කිනිහිරි අවුල මොකද කරේ? ලණුවකින් ගැට ගහලා ඇද්දා. අදිද්දි අරක ගැලවිලා ආව සැරවත් එක්ක. උණු වතුරෙන් හොදලා බේත් කළා. ඇතින්නි හොද වුණා. ඇතින්නි යන්නේ නැහැ දැන්. ඇයි? ඇතින්ට කෙලෙහි ගුණ තියෙන. ඕනනම් බලන්න සත්තුන්ටද කෙලෙහි ගුණ තියෙන මිනිසුන්ටද කියලා. දැන් බලන්න සමහර පැවිදි වෙච්ච අය ධර්මයක් ඒ ගුරුවරකින් ඉගෙන ගත්ත ඒ ගුරුවරයට දොස් කියන අය නැද්ද? ඉන්නෝ. අම්මා තාත්තා හදලා වඩලා ඔක්කොම කළා. ඒ අම්මා තාත්තටම හිරිහැර කරන දරුවෝ නැද්ද? ඉන්නෝ. බල්ලට කැම ටිකක් දාන්න බලන්න. පාරේ යන බල්ලිට දවස් දෙකක් කැම දාන්න බලන්න. මූ සම්පූර්ණ ආරක්ෂාව දෙනවා අපිට. හන්දියකට යන්න බෑ, පොලකට යන්න බෑ. ඌ ඉස්සරහින් එනවා. ඉස්සරහින් කවුදාම බුරාගෙන පයින් ඔක්කොටම. මූට දවස් දෙකක් කැම දීලානේ මේ බල්ලා අපිට කෙලෙහි ගුණ සලකන්නේ. අපිව දකින්න තැන ඕන හන්දියක දිවන්න. සමහරවිට ගුරුවරු ඉන්නවා. දරුවන්ට ඉගැන්නුවා පාසලේ ළමයි යද්දී ගුරුවරේ දැක්කේ නෑ වගේ යනවා. ගුරුවරේව දැක්කේ නෑ වගේ යනවා. එහෙම නැද්ද? තියෙනවා. බල්ලෙක් එහෙම කරයිද කියලා බලන්න. හන්දියක විව කොතැනක විව දවස් දෙකක් කෑමක් දීලා අපි පාරේ යන්න බලන්න. මේ කවාලිගේ වනලා උපරිම සංග්‍රහ කරනවද නැද්ද? මූට තියෙනවනේ කෙලෙහි ගුණ කියන එක. ඕන්නම් බලන්න මම මේ බොරුවක්ද නැද්ද කියන්නේ කියලා. සමහර අම්මල කියන මුං හදාගත්තට වඩා හොඳයි අනේ බල්ලෙක්ව හදාගත්ත කියනවද නැද්ද? කියන මූ වලිගේ හරි වනනවයි කියලා අම්මලට කේන්ති ගියාම කියනවා. දැන් මොකදුනේ අර ඇතින් යන්නේ? ඇතින්නි මොකද කරන්නේ? අර මිනිසුන්ට කොට අද ඉද්දී ඒවට කොට පෙරලන්න අරවා මෙව කරන්න දැන් උදව් කරගෙන ඉන්නවා. කාලේ ගත වුණා. දැන් ඇතින්නි මොකද කරේ? එක දවසක් ඇතින්නි හොයාගන්නනේ මේ මිනිසුත් කණ්ඩ ටිකක් දෙනවා මේ ඇතින්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? එක දවසක් ඇතින්නි නැතුව ගියා. දවස් ගානක් ඇතින්නි නෑ. දවසක් මොකද වෙන්නේ? මේ ඇතින්නි එනෝ ලස්සන සුදු ඇත් පැටියෙක් එක්ක. මේ මැද්දට ඇවිල්ලා මොකද කරන්නේ? මේ ඇතින්නි මේ පැටියව මෙතන තියලා ගිහිල්ලා තියෙනවා. එදා ඉඳන් මේ සුදු ඇත් පැටිය තමයි අර මිනිසුන්ට උදව් කරන්නේ. දැන් මේ මිනිස්සු හරි ආදරේ මෙයාට. කොහොම හරි මේක රජ්ජුරුවන්ට බර නැස රජ්ජුරුවන්ට ආරංචින සුදු ඇත් පැටියෙක් කෙනා දුර්ලභ ගණි. අජානීය ඇතෙක්. මෙයාලා පාරු හදන් හොයාගෙන උඩට ඇවිල්ලා කැලේ ඇතුළට යද්දී ඇතා දැක්කා. මිනිස් වහන ඔබ වහන්සේ ආවේ මේ ගයක් මොන හරි ඒ වගේ එකකටද? අපේ මොන හරි වැඩ නෑ නෑ එව්වට නෙමෙයි කිව්වා. අපි ආවේ බොලව මේ ඇතාව අරගෙන යන්න කිව්වා. අනේ එහෙම දෙහිනම් ගන්න මේ දේවයන් වහන්සේ කිව්වා. ගන්නපා කියන්නේ රජානි ගණ්ඩේ කිව්වා. සුදු ඇත් පැටිය හෙලවෙන්නේ. ඒතර මේ වඩුව කියන මෙයා හෙලවෙන්නේ නැත්තේ අපිට මේ ගෙවීමක් කරන්න කියන එකයි මේ මෙයාව මෙච්චර කල් හැදුවට කියන. ඒ පාර මොකද කරලා තියෙන්නේ? කකුල් දෙක ගාවයි හොඬේ ගාවයි කහවණු ලක්ෂ ලක්ෂි තියෙන ලක්ෂ පහක්. දැන් ඔය සමහර ගෙවල් දොරවල් වල හදන බල්ලෝ පවා දෙන්නේ ඔය මොනවද ආයුධ අල්ලන්න කුඩු අල්ලන්න ට්‍රේනින් කරවන්න කියලා. දෙන්නේ නැද්ද? අපිට වඩා හොඳ සේවයක් ඌ කරන්නේ නැද්ද? බලන්න අවංක රාජකාරී. කොමිස් දීලා බෑ ඒක හිමේ කරන්න. ඌ අල්ලනවම. ඔව්ද නැද්ද? තැනකට ගියොත් අල්ලනවම. ඌට අල්ලස් දීලා ජරාව දීලා ඉවර වෙලා ඌව නොමග යවන්න බෑ. ඒ බල්ල තුල තියෙන මේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා මිනිසුන්ටත් ඒක බට් කරන්න පුළුවන් නම් වටිනවා. ඒතකොට කල්පනා කරලා බලන්න අර සුදු ඇත් පැටිය හෙලවුන්නේ. දැන් කහවණු ලක්ෂ පහක් තියලත් ඒත් හෙලවෙන්නේ. ඊට පස්සේ එතන වඩුව කිව්වා මේ මෙයා තව අපිට සලකන්න කියන එක තමයි ඔය කියන්නේ කිව්වා. සලු දෙක දෙක ඔක්කොටම දීලා තියෙනවා. ඒ කාන්තාවන්ටයි ඒ පිරිමින්ටයි ඔක්කොටම දරුවන්ටයි දීලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇතා චුට්ටක් බලාගෙන ඉඳලා තියෙන මේ මිනිස්සු දිහා වඩු දුකින් වගේ. ඇතා හැරුණ ගියා ඊට පස්සේ. ඊට පස්සේ රාජධානියට මේ ඇතාව අරගෙන ආවා. මේ ඇතාට ඉතින් උප්පරිම සැලකිලි ලැබුණා. හොඳටම රජුරු දැන් පුදුම ආදරෙන් සතත් මොකද වෙන්නේ? රජුරන්ට පුදුම ආදරේ. මේ රජුරු හදිසිය මරණයට පත් වෙනවා. එතකොට මේ ඇතා හොද්ද සද්දන්තයක්. හොද්ද සද්දන්තයක් වෙලා දැන් ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර රජ්ජුරුව මැරුණා කියලා ළඟ රාජධානියකට
ආරංචුන. දැන් ඉන්න කවුද ඒ රජෙක් නේ බිසුණ්ණාසි විතරයි ඉන්නේ. බිසුණ්ණාසි විතරයි ඉන්නේ. ඒ පාර මොකද කරේ මේ අර රාජ්‍ය කල්පනා කළා මොකක්ද එහෙනම් මේක ආක්‍රමණය කරන්න ලීසි. වට කළා. රජුරෝ මේ යද්දි බිසවගේ කුසේ දරුවෙකුත් ඉන්නවා. දරුවෙකුත් ඉන්නවා. දැන් මොකද උනේ රාජ්‍ය වට කළා බිසව කිව්වා මමත් ලේසින් අත්හරින කෙනෙක් නෙවෙයි. හැබැයි රජෙක් නැතුව යුද්ධ කරන්න බෑ. මේ සේවකයන්ට කිව්වා සේනාවට කිව්වා ගිහින් කියපන්. තව දවස් 7ක් ඉවසන්න කියන්නේ. බිසවට දරුවෙක් ලැබෙන්න ඉන්නෝ පිරිමි පුත්තෙක් නම් යුද්ධෙට ලෑස්ති වෙන්න කිව්වා දුවෙක් නම් අපි මේක අත්හරිනවා කිව්වා. දවස් 7 බාන්න වැදගත්කම කියන්නේ අර මේ කියන්නේ නැතුව ගිහිල්ලා බෝම්බ ගහනවා වගේ නෙවෙයි. අර යුද්ධ කරන්න ආපු වට කරපු පිස්ස නිහඬ හිටියා. දවස් 7ක් ගියාට පස්සේ පුතෙක් ඉපදිලා. මාස් වැදල පොඩි පුතෙක් ඉපදිලා. දැන් සේනාවද ඔක්කොම හිත හැකිල්ලන් හිටියේ. මේ හිත හැකිල්ල හිටියා. දැන් මේවත් එක්ක ප්‍රබෝධමත් ගතියක් ආව නිසා අලීන චිත්ත කියන නම මේ කුමාරයට තිබ්බා. දැන් මොකද වෙන්නේ සේනාව යව යුද්ධ කරන්න. සේනාව යුද්ධ කරන්න ගියදී රජෙක් නැතුව නියන්නේ. පැරදිලා ගුටි කාගෙන ඉනෝ. ඇවිල්ලා කියන බිස උන්නාන්ස හරියන්නේ කියන උන්දලා ගහනවා අපිට. ඇපත් නැතේ කිව්වා. මේක හරියන්නේ නැහැ කිව්වා. ඒ පාර අර බිසව බලන්න කිව්වා හරි එහෙමනම් හරි හොඳයි බලමු. පුංචි දරුව වතට ගත්තා. ඒතකොට ඉපදිලා දවස්සක් දෙකක් ඇති. අරගෙන ගිහිල්ලා අර සුදු ඇතා ගාව ගිහිල්ලා බිම තිබ්බා. තියලා කිව්වා ඇතෝ රජ්ජුරුව නැති වුණා. රජ්ජුරුව නැති වුණා. මේ ඉන්නේ දරුවා. වෙන රජෙකුගේ අතින් මේ දරුවා මැරෙනවට වඩා මට ඊට වඩා වටිනවා ඔබ මේ දරුවව පාගල දාන්න කිව්වා. වෙන රජ කෙනෙක්ගේ මැරෙනවට වඩා මේ දරුවව මේ කුමාරයව නුඹ පාගල දාපන් කිව්වා. ඇතා බලන් හිටියා. දැන් ඇතාට මේක වාව ගන්න බෑ. ඇතා මොකද කරේ මෙහෙම දරුවව ගත්තා. හොඩි අරගෙන කුඹස්තලයේ තියාගත්තා. තියාගෙන බිසවගේ අතට දුන්නා. ඒ කියන්නේ හොඳ පැත්තකට නෙමෙයි ඇතා දැන් හැරෙන්න කියන එක. හැරුණා අනිත් පැත්තට මූ යනවා ඉස්සරහට කඩාගෙන. එතකොට සේනාව දැරගෙන ගත්තා යන්නේ නම් ඇයි මෙයාල පුරුදු කරලානේ තියෙන්නේ මේ යුද්ධයට අරම යන්නේ හොදකට නෙවෙයි. සේනාව මොකද කරේ ඇතාව ටක් ගාලා සන්නද්ධ කළා. ඒ සතාට ඒ අන්දන්නු නැඳුන් තියෙනවනේ නේ මේවා කරලා සන්නද්ධ කළා. චතුරංගනී සේනාව සන්නද්ධ වෙලා ඇතත් එක්ක යනද ඇතා යනවා නිකන් මහරජා වගේ ඉස්සරහින් යනවා. ගිහිල්ලා මොකද කළේ මේ සතා ආරූඪ වුණා වගේ වුණා. පෑන්න සේනාව මැද්දට කන් දෙකත් මෙහෙම කරගෙන මහා සද්දන්තයනේ එහෙට කෑ ගහගෙන මෙහෙට කෑ ගහන සේනාව මැද්දට පෑන්නා. පානිද්දි සේනාව CCCකට පාගගෙන කරගෙන ගියේ. ගිහිල්ලා රජාව අල්ලගත්ත හොඬින් අරගෙන කෑ ගහගෙන අරගෙන ආවා. පාගල මරන්න හදලා එහෙම නොකර අර බිලිඳු දරුව ඉස්සරහා දන ගැස්සෙව්වා. ඒකෙන් කිව්වේ මොකද්ද? උඹ අතක් තිබ්බොත් බලාගත්තේ. ඒක තමයි කිව්වේ. රජා මොකද කරේ වැඳ වැටුණා. දැන් මරණ බය නැති ඉන්නේ. වැඳ වැටුණ ආයෙ නැන්නේ කිව්වා මේ පැත්තේ හැරිලුවත් බලන්නේ. එහෙම කළා උඹගේ රාජ්‍යයට යමන් කිව්වා. මුළු රාජ්‍යෙම ලැබුණා වගේ කියන ඊට පස්සේ. කිසි අනුතරක් උන්නේ නැහැ කියලා. ඒ විදිහට මොකද කරන්නේ දවස් දෙකක්ද තුනක්ද ගත වෙච්ච කුමාරයාට ඉපදිලා අර ඇතා රජක මරන් දුන්නා. බුදුරජාණන් වහන්සේ කියනවා අර භික්ෂුවට භික්ෂුව එදා මට රජාකම අරන් දුන්න ඇතා නුඹයි කිව්වා. එදා ඒ බිලිඳු කුමාරයා වෙලා ඉපදුනේ වෙන කවුරුත් නෙමේ මම කිව්වා. අද බුදු වෙලා ඉන්න මට කිව්වා මම කිව්වා. එදා ඒ රාජකුමාරයා වෙච්ච මට නුඹ තනියෙන් යුද්ධ කරලයි මට එදා රාජධානිය අරන් දුන්නේ කිව්වා. එහෙව් භික්ෂුව මොකද මේ කියලා ඇහුවා. මේ අලස වෙලා ඉන්නේ කිව්වා. මේක බෑයි කියලා කිව්වා. නැගිටාන් කිව්වා. නැගී සිටින්න භික්ෂුව කිව්වා. දැන් මොකද උනේ අර භික්ෂුවට මේකත් එක්ක දැන් මේ අද බුදු වෙච්ච බුදුවරයෙක් නේ එදා මම මේ අරන් දීලා තියෙන්නේ රාජ්‍යෙ. අපේ ජීවිතවල සැඟවිච්ච කතා කොච්චර ඇද්ද ඔය වගේ. සැඟවිච්ච කතා කොච්චර ඇද්ද? අපේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් වල අතීතයේ මේ ජීවිතේ වෙන්න පුළුවන්. සමහරවිට අපි ලොකු මහන්සියකින් නැගී හිටපු අවස්ථා කොච්චර ඇද්ද? අපිට ප්‍රශ්නයක් එද්දී අපි ඒව කල්පනා කරන්නේ නැහැ. අලුගසා දාලා අපි නැගිටින්නේ නැහැ.
දැම් බාණ්ඩ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවගේ මනස අවදි කළ ලස්සන. මෙයා නැගිට්ටා. ස්වාමීනි මට පුළුවන් කිව්වා මේක කරගන්න. දැන් මෙයා මොකද කරන්නේ? වෙනදට වඩා උනන්දු වී සිල් රකින්නවා. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලාත් කියන්නේ ඇතිනේ, ඔබ ඉතින් මේ අතීතයේ බෝසතාණන් වහන්සේ රජකම අරන් දීපු කෙනෙක් නෙවෙයි කියද්දි පොඩ්ඩක් මාන්නිකුත් එනවා ඇති. මේකත් එක්ක බෑයි කියලා දෙයක් නැත කියන අදහසකුත් එන්න ඇති. දැන් මොකද උනේ? මේ දේත් එක්ක මෙයා වීර්ය කරනවා. මෙයා සිහිය පිටවන්න ගත්තා. චිත්ත සමාධිය පෙදෙව්වා. ආන්න ප්‍රඥාව ඉපදෙව්වා. උතුම් අරහත්වෙට පත් වුණා. එහෙනම් ඔබත් කල්පනා කරන්න, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අවබෝධ කරගන්න තියෙන ටික මේ බලන්න. ඇහැට පේන රූපෙත් එක්ක එතන සිතක් උපදිනවා. ඒ ටික එකතු වීමෙන් එතන සැප දුක උපදිනවා. ඒකට තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. අන්න දුක හැදෙන විදිය. මේකයි තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ දුක නැති වෙන්නේ කොහොමද? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැයි රූපෙයි ඔන්න සිතයි මොකද වෙන්නේ? එකට එකතු වුණා. එතකොට ඒ විදිහට ඇසයි රූපෙයි සිතයි එකට එකතු වෙද්දී එතන සැප හෝ දුක ඇති වෙනවා. ඒ ඇති වෙන විඳීමට මොකද්ද වෙන්නේ? තෘෂ්ණාවක් ඇති වෙනවා. එහෙනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ අන්න අනිත් පැත්තට කියනවා, යම් කෙනෙක් මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරලා දානවද, එහෙනම් එයාට උපාදානත්, එහෙනම් තෘෂ්ණාව ඇති වෙච්ච දෙයටනේ අපි බැඳින්නේ තග්ගල්. අපි හිතමු අපි දරුවෙක් ඇහෙන් දකින්න. මගේ දරුවා කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න දරුවට බැඳුණා. බැඳුන ගම තග්ගල් අපි බැඳිලා යනෝනේ ආසාවත් එක්ක. නේද? ඊට පස්සේ දරුව ගැන හිතන්නේ. දරුව ගැන කතා කරන්නේ. දරුව ගැන අපි කටයුතු හොයලා බල කායිකව ක්‍රියා කරන්නේ. අන්න රැස් වෙනවා කර්මී. ඊට අනුරූපව තමයි මේ බැඳීමත් එක්ක ওই වගේ දෙයින් අපි මොකද වෙන්නේ? සසර සකස් වෙවි යනවා. අන්න ඉපදෙනවා. අන්න ජරා මරණ නැවත ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසයි රූපේ සිත ඔහොම එකතු වෙද්දි විඳීමක් ඇති වෙනවාද? ඕකට ඇල්ම ඇති කරගන්න එපාය කිව්වා. ඒතර අන්න එහෙමයි තෘෂ්ණාවක් ඇති වෙන්න දෙන්නේ නැද්ද? එයාගේ තමයි දුක ඉවර වෙලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ. එහෙමනම් මම මේ කාරණෙත් තවත් පුංචි දහම් කාරණයක් කියලාම අවසන් කරනවා. ඒ තමයි පින්නතුණි, මේ මං කියා දුන්න ඇසත් රූපත් ඇසේ සිතත් එකට එකතු වීමෙන් සැප දුක ඇති වෙනවා කියලා. ඒ බැඳීමත් එක්කනේ මේ හිතේ දුක වේදනා ඇති වෙන ක්‍රමයේ තියෙනවානේ. එහෙනම් අපි කල්පනා කරගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ මොකක්ද? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? මේකෙන් ගැලවෙන්න තියෙන්නේ මේ දේවල් හේතුන්ගෙන් හැදුනා කියලා අවබෝධ කරගන්න. මේ දේවල් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. මේ හැමදේම වෙනස් වෙලා යන ධර්මතාවයට අයිති කියලා තේරුම් අරගෙන තමයි මේකින් ගැලවෙන්න අපිට තියෙන්නේ. එහෙනම් මේ අද ඉගෙන ගන්න බණපදේ අපේ ජීවිතයට ප්‍රයෝජනවත්ද නැද්ද? ප්‍රයෝජනවත්. දැන් ඔන්න ඕගොල්ලන්ට කියා දුන්න වීරිය ගැන. මේ වීරිය මොකටද ඕනේ? මේ අපේ ජීවිතයේ සැප දුක හැදෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න. මේ දුකින් ගැලවෙන්න. එහෙනම් මේක කරගන්න පුළුවන් දෙයක්. එතකොට මේ අපි බණක් අහලා මේ දේ හිතේ දරා ගන්නවද, මේක අපි ජීවිතයටත් බලපානවද නැද්ද? බලපානවා. එහෙනම් මෙන්න මේ කාරණේත් කියලා මම මේ ධර්මදේශනාව අවසන් කරන්න. ඒ තමයි පින්නතුණි, මලගෙදරකට ගිහම මොගුල් අහන ගාතාවක් තියෙනවා. මොකද්ද? අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනු උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං වූප සමෝ සුඛෝ කියලා. ඕක රෑ 12ට විතර පාරක තනියකින් යන වෙලේ කවුරු හරි කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? කට්ටිය බය වෙනවා. ඇයි? මලගෙවල් වලම නියෝක අහලා තියෙන්නේ. ඔව්ද නේද? කට්ටිය බය වෙනවා. නමුත් ඒක හිම එකක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවද නේද? තියෙනවා. මේකේ කතාව මෙහෙම එකක්. ඒ තමයි ඈත අතීතයේ ස්වාමින් වහන්සේලා පිරිසක් මහ වනාන්තරය අතරමං වුණා. ඒක දෙවි කෙනෙක් දැනගත්තා. ඒ දෙවියෝ මේ සංඝ පිරිසට මේ වනාන්තරින් එළියට යන්න උදව් කරනවා. දම්පැනු දීලා තියෙනවා. දෙවියන්ගේ ආනුභාවය. මේ පිනට මොකද වෙන්නේ? සුගතිය පෙදෙනවා. මේ දෙවියෝ මොකද වෙන්නේ? ඔහොම සසරේ ඇවිල්ලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලෙක
ඔගුල හල ඇති කාශ්‍යප බුදුරයන් සින්න කාල හිටිය රජකින කිකී කිය අහල තියෙනනේ ආන්න අර ගටිකාරගේ දානිල්ලන් කිකී රජ්ජුරු දෙන්නේනි බුදුරයන් වහන්සේ නේද එතකොට ඒ කිකී රජ්ජුරු එතකොට එයා බුදුරයන් වහන්සේ දැක්කා මේ කිකී රජ්ජුරුවන්ගේ කාලේ ආයුෂ 20000යි එතකොට ඔහම 20000 අවුරුදු 10ට ඇවිල්ලා අහප 80000ට වෙලා අහප 120ට ආවට පස්සේ තමයි අපේ බුදුරයන් වහන්සේ පහළ වෙන්නේ එතකොට බාහන්න කොහොමද මේ ගමන කියලා එතකොට මේ කිකී රජ්ජුරුව මිය පරලෝ ගිය අවුරුදු 20000ක් ඉඳලා ඊට පස්සේ රජ වෙනවා පෘථුවින්දර කියලා රජ කෙනෙක් ඒ රජ්ජුරුව අවුරුදු 20000ක් ඉඳලා මිය පරලෝ ගියා. දැන් බුද්ධ ශාසනය ඔච්චර කල් තියේද? නෑ අතුරු දහක්. ඊට පස්සේ තව රජ කෙනෙක් පහළ වෙනවා සුයාම. මොකද ඒ රජ්ජුරුවගේ නම? ආ එයාත් අවුරුදු 20000ක් විතර ඉඳලා මිය පරලෝ ගියා. ඊට පස්සේ තව රජ කෙනෙක් පහළ වෙනවා කිකී බ්‍රහ්මදත්ත කියලා. මේ කිකී බ්‍රහ්මදත්ත රජුරන්ට අහන්න ලැබෙන ධර්මයක් තිබුණා අපේ මුතුන් මිත්තන් කාලේ. හොයනවා එක බණපදයක්වත් අහන්න කහවණු මෙච්චරක් දෙන්නම් කියලා අඬබෙර ගහනවා බණපදයක් නෑ අහන්න හම්බෙන්නේ මොනවද මැව්වා මහා කරුණාව අයියාට නේද හැබැයි මේ ලෙඩ වෙනවා මැරෙනවා මේ ඔක්කොම ප්‍රශ්න එනවා හැබැයි යානි මේ ඒවා ඇති කරන්නේ හොඳ ඒවා විතරයි ඒ හැමදේම වෙන්නේ කැමැත්තට හැබැයි මෙව්ව වෙන්නේ අකමැත්තට නේ මෙව්ව තමයි අහන්න ලැබෙන්නේ දැන් මොකද වෙන්නේ ධර්මයක් නෑ මේ රජ්ජුරුව කල්පනා කළා එන ධර්මයේ නමින් මම පැවිදි වෙනවා තාපස වෙස් අරගෙන කොණ්ඩේ බැඳලා රවුල වවාගෙන තාපස වෙස් අරගෙන කිණ්ඩියක් අරගෙන රජකම අත්හැල ගිහිල්ලා තියෙනවා. මහපාට බෑ. යද්දි සක්දිවිඳු මොකද කරන්නේ දැක්කා. දැකලා මේ අහස ඉඳගෙන කියන කොහෙද යන්නේ? තපස් රකින්න යන්නේ කිව්වා ධර්මයක් කිව්වා ධර්මයක් නෑ කිව්වා. මොකක්ද දන්නේ ධර්ම මොනවයි හැසිරෙන්න ඕනේ දන්නේ නමුත් මං තාපස වෙස් අරයි යනවා කිව්වා. හා හා කලබල වෙන්න එපා කිව්වා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියපු එක ගාතාව මට මතකයි කිව්වා. ඒක කියන්නම් කිව්වා. ඒකෙන් ගොඩක් අය ධර්මත් අවබෝධ කළා කියලා. මොකද්ද කිව්වා? අන්න ඒක උඩ කියන මොකද්ද? අනිච්ඡාවත සංඛාරා. හේතුන්ගෙන් හටගත්තු සියලු දේ අනිත්‍යයි කියන. අනිච්ඡාවත සංඛාර උප්පාදවය ධම්ම. හටගත් හැම දෙයක්ම නැසිල වෙනසිලා ෂේ වෙලා යනවා. උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ හටගත් දේ නිරුද්ධ වෙනවා. මේක අවබෝධ කරගෙන හිත සංසිඳව ගැනීමමයි වටින්නේ. මේක තමයි මේ ගාථාව. මේක රජ්ජුරුවන්ට කියන රජ්ජුරුවන්ගේ හිත වසඟ වුණා. රයිතුමනි තපස් කරන්න ඕනේ හපව ගිහින් රජකම් කරන්න කිව්වා. දැන් ගිහිලා දෙහැමිව රජකම් කරනවා. සුගතිය පුදුලි. මෙහෙම මෙහෙම ඇවිල්ලි වෙලා මොකද වෙන්නේ? සේතව්‍ය නුවර ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වුණාට පස් කාලේ මෙයා සිටු ගෙදරක උපදිනවා. බුදුරජාන් වහන්සේ සේතව්‍ය නුවරට ආපු වෙලාවක වනාන්තරේ වැඩිද්දී අර අම්මයි තාත්තා මේ පොඩි බබාව එක්කන් එනවා. එද්දී බුදුරජාන් වහන්සේට පේනවා අම්මා තාත්තානේ මේ පේන්නේ කාවද? පොඩි බබාව. අම්මලා තාත්තලා මෝරුව වුණාට බෑ ධර්මයල්ල. එතකොට අර පොඩි දරුවට මේක ගන්න පුළුවන්. බාණ්ඩ එකම බණපදි වුණත් කොච්චර වටිනවද නැවත නැවත ඇසීම. දැන් පොඩි දරුවගේ ස්වභාවය දැනගෙන අතීතයේ පුරුදු කරපු අර ගාථාව අපේ ගෞතම බුදුරජාණන්සේ කියනවා. මොකද්ද කියන්නේ? එකපාර කියනවා අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනු උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං වූප සමෝසුකෝ කියන ගාථාව කියලා. පොඩි එකා වසඟ වුණා වගේ වෙනවා. වසඟ වෙලා ගියා වගේ වෙනවා. මොකද වෙන්නේ? අර පොඩි දරුවා කියනවා අම්මේ මහාන වෙන්න ඕනේ කියලා. පැවිදි කළා. මෙයා මොකද කරන්නේ? මේ එකම ගාථාව තමයි පුරුදු කරේ ජීවිතේ. එහෙනම් බලන්න පින්නතුනි රූපේ මේ වේදනා මේ සංඥා මේ චේතනා මේ විඥානේ. එමෙත ඇස කන නාහි දිව කය හිත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ සිත මේ ස්පර්ශය ඒ නිසා හට ගන්න විඳීම් තෘෂ්ණාව මේ ඔක්කොම සංස්කාර ගහකොළ වැල් හේතුන්ගෙන් හටගත් දේ ඒකත් සංස්කාරයක් මේ ඔක්කොම ගැන නුවණින් විමසන්න ගත්ත නැසිල වෙනසිල යනවා නේද මේ හටගත් සියලු දේ නැසිල වෙනසිල යනවා නේද කියලා නුවණින් බලන්න ගත්තා අර පුංචි ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ උතුම් අරහත්වයට පත් උනායි කියලා එහෙනම් ඔබ කල්පනා කරගන්න ඒ මොකක්ද අපි මේ ඉගෙනගත් පුංචි දහම් කාරණේ මෙතනින් ඉවර කරන්න එපා. ඒක නැවත නැවත විමසන්න. නැවත නැවත නුවණින් දකින්න. නැවත නැවත පුරුදු කරන්න. එතකොට මොකද වෙන්නේ මේක හිත තුල පැලපැදියම් වෙනවා. මේක අපිට කවදා හරි දවසක පිහිටකට උපකාරයකට එනවද නැද්ද? එනවා. එහෙනම් ඔයගොල්ලෝ අද කල්පනා කරගන්න අද කියා දුන්නේ දුක්ඛ සූත්‍රය මොකද්ද කියලා දුන්නේ? දුක්ඛ
දුක්ඛ සූත්‍රයත් කියා දුන්නා. ඒ වගේම තමයි කියා දුන්න වීරිය ගැනත් කියා දුන්නා. ඒ වගේම තමයි මේ බණපදයක් කාලේ හිතේ දරාගෙන නැවත නැවතත් එකම දේ අහුවා වුණත් ඒක හිස් වෙන්නේ නැහැ කියන කාරණේත් මතක තියාගන්න. ඒ නිසා මේ ධර්මය ගැන පැහැදීමකින් නුවණකින් කටයුතු කරගන්න ඕනේ. මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියනවා කියලා විශ්වාසී තියාගන්න. බුදුරජාණන් වහන්සේ ගැනම හිත පහදව ගන්න. මෙවන් වූ ශාස්ත්‍රවරයෙක් මේ විදිහට ධර්මය කියා දෙන ආය අපිට හම්බෙන එකක් නැහැ. එනම් මේ දහම් කරුණුත් ඔබ හැම දිනාට උතුම් ධර්ම අවබෝධයටම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ.